සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා කතමාච භික්ඛවේ ජාති යාති සංතේසං සත්තානං තම්හි සත්තනිකායි ජාති සංජාති කන්ති අබිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති භික්ඛවේ ජාතිති වාසනාවන්ත සදැහැති පින්වතුනි ලක්වැසි ලෝවැසි සැම සිත්සතන් සනසන්නට සිත නිවන බුදුබණ ඔස්සේ සද්ධර්ම ශ්‍රාවක වෙන වාසනාවන්ත සදැහැති පින්වතුනි අද ධර්මානුශාසනය ජාති දුක පිළිබඳවයි ඒ අනුව අපි මේ ජාතිය කියන්නේ කුමක්ද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරනවා. පිනතුනේ සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවත් වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවේ අපි චතුසච්ච කොටසයි සාකච්ඡා කරමින් පවතින්නේ. ඒ චතුසච්ච කොටසෙහි මේ චතුරාර්ය සත්‍ය චතුසු අරිය සච්චේසු චතුරාර්ය සත්‍ය පිළිබඳව ධම්මානුපස්සී වන්නේ කොහොමද? එහිදී මහණෙනි භික්ෂුව මේ විදියෙන් යථාර්ථයෙන් ඇත්ත ඇති සැටියෙන් දැනගත යුතු දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ගාමිනී දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව සතිමත් වන්නේ කෙසේද? එයින් අපි පළමු දේශනාවේදී දුක්ඛං අරිය සත්‍යං කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං මේ දුක්ඛාර්ය සත්‍ය කියන්නේ කුමක්ද කියලා
සාකච්ඡා කළා. ඉපදීමේ දුක, දිරීමේ දුක, රෝගවලට භාජනය වීමේ දුක, මරණ දුක, ශෝක දුක, වැළපීම් දුක, කායික දුක, මානසික දුක, එවැගේම දුකින් සුසුම් හෙලීමේ දුක, අප්‍රේයන්හා එක්වීමේ දුක, ප්‍රේයයන්ගෙන් වෙන්වීමේ දුක, කැමැති දේ නොලැබීමේ දුක කියලා දොළොස් ආකාරයකින් භාග්‍යවතුන් වහන්සේ මේ දුක පිළිබඳව සාකච්ඡා කළ තියෙනවා. ඒ දොළොස් ආකාරයේ පිළිබඳව අපි ගිය සතිය තුලදී සාකච්ඡා කළා. අද අපි සාකච්ඡා කරන්නේ ඒ 12න් එකක් ජාති දුක කියන කාරණය පිළිබඳවයි. පිනතුනි ජාතිය කියලා අපි නිතර භාවිතා වෙන මේ වචනේ සම්මුතියෙන් අපිට වැටහෙන්නේ වෙනත් කාරණයක්. ජාතිය කියලා කිව්වම සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් ජාති ගැන කතා කරනවා. මේ වචනේ භාවිතා වෙනවා. ඒ වගේම පිනතුනි ධර්මානුකූල ගත්තාම ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් පිළිබඳවත් කතා කරනවා. එතනදී ජාති කිව්වේ කුමටද? ඉපදීම, ඉපදීමේ දුක. පිනතුනේ මෙන්න මේ දුක ධර්මානුකූලව දකින්නටයි අපි සූදානම් වෙන්නේ. එනිසා ඔබේ ධර්මඥානය අංශු මාත්‍රයකින් හරි ඉදිරියට යන්නට මේ දේශනාව උපකාරයක් වේවා කියන උතුම් සිතිනුයි මෙත් සිතිනුයි මේ උතුම් දේශනාව සිදු කරන්නේ. පිනතුනි භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ ජාති දුක කතමාච භික්කවේ ජාති. උන්වහන්සේත් විස්තර කරනවා මොකක්ද මහණෙනි මේ ජාතිය කියලා කියන්නේ. ජාතිය. එතකොට මේ ජාතිය කියන එක ඉපදීම. අපිට ඉපදීම කිව්වහම මතකයට නැගෙන්නේ මව් කුසකින් බිහිවීමයි. ඉපදීම හැටියට ඕන කෙනෙක් හිතන, කල්පනා කරන, මානසිකාර කරන කාරණේ බවට පත්වන්නේ. එතකොට මව් කුසකින් ඉපදීම ජාති ඉපදීම කියලා අපේ මනසේ සංකල්ප ගොඩ නැගිලා තියෙනවා. ඒ ඉපදිච්ච කෙනා දිරීම, වයස්ගත වීම, අවුරුද්ද දෙක තුන ආදී වශයෙන් වයස්ගත වීම ජරා කියලා කියනවා. ඒ වයස්ගත වෙන අතරතුර අපි විවිධ ආකාරයේ ලෙඩ දුක් වලට පත් වෙනවා. ව්‍යාධි කියලා කියනවා. කළා අපි මරණයට පත් වෙනවා. අපි ඔහොම සංදිස්ථාන හැටියට ජාතිය හඳුනාගෙන තියෙනවා. මව් කුසෙන් පහළ වීම තමයි ජාති කියලා කියන්නේ. පිනතුනේ හොඳ සිහි නුවණින් කල්පනා කරන්න ජාතිය කියලා කියන්නේ ඊට එහා දැකිය යුතු ධර්මතාවයක් ඇති. එයයි ඒ නිසායි ධර්මානුපස්සනාවේදී භාග්‍යතුන් වහන්සේ මේ කාරණය විස්තර කරන්නේ. පිනතුනි මේ මොහොතෙත් හට ගැනීම ඉපදීම මේ ස්කන්ධ පංචකයක් දරන අපි මේ මොහොතෙත් ඉපදෙනවා මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා සමුදය වය. මෙන්න මේ කාරණේ පිනතුනි මව් කුසේ ඉඳලා පමණක් නෙවෙයි. මව් කුසෙන් ඉපදීම ජාතිය කියලා ගන්නවට වඩා ඒ ඉපදීම ජාති තමයි. හැබැයි එහෙම ඉපදුනා කියලා මේ දුක නැති වෙලා නැහැ. එහෙනම් අපිට දැන් මව් කුසින් ඉපදුනාට පස්සේ ජාති දුක නැති වෙන්න ඕනනේ. දැන් ජාති දුක නම් ඉවරයි. ජරා දුකයි තියෙන්නේ. එහෙම කියන්න බෑ. හැම ක්ෂණයකම හැම මොහොතකම අපට වැටහෙන විදිහෙන් ගත්තොත් හැම තප්පරයකම පින්නතුනේ මේ ජාති දුක අපිට තියෙනවා. ජාති දුක තියෙනවා. එහෙනම් මේ ජාති දුක කියන එක පිනතුනේ මව් කුසින් ඉපදීමේ දුකම පමණක් නෙවෙයි. මේ ස්කන්ධ පංචකය පවත්වන තාක් මේ ජාති දුක පවතිනවා. එහෙමනම් මව් කුසින් ඉපදීම ජාති දුකයි. ඉපදීම. එතනින් එහාට ඉපදිච්ච මොහොතේ ඉඳලා ඉපදිලා අවසන් වෙන මොහොත නෙවෙයි ඉපදෙන මොහොතේ ඉඳලා මේ ජාති දුක මේ ක්ෂණයේ මේ බණහන මේ මොහොතෙත් අපිට තියෙනවා. ඉපදීමේ දුක. මේ මුලාවෙත් අපි ඉපදෙනවා මැරෙනවා. ඒ තරම් සියුම් ක්‍රියාවලියක් තුලයි මේ ලෝකය අපි අල්ලගෙන ඉන්නේ.
අන්නේ සියුම් ක්‍රියාවලිය නුවණින් ප්‍රඥාවෙන් සබුද්ධිකව සිහි නුවණින් විමසා බලන විට අපිට පින්නතුනි යම් අවබෝධයක් ලැබෙනවා. ඒ ලැබෙන අවබෝධය තුලින් අපිට සංසාර විමුක්තියට අවශ්‍ය කරන මාවත හෙලිවෙන්න පටන් ගන්නවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කතමාච භික්ඛවේ ජාති කුමක්ත මහණෙනි මේ ජාතිය ඉපදීම කියලා කියන්නේ. ඔය අපි සාකච්ඡා කළේ අපි දන්න කාරණාව. මව් කුසින් ඉපදීම විතරයක් හැටියට අණ්ඩජ ජලාබුජ සංසේජ ඕපපාතික. එතකොට ඕපපාතිකවත් ඉපදීමක් තියෙනවා. පහළවීමක් තියෙනවා. මේ ක්‍රම හතරින් අණ්ඩජ විතරයකින් අණ්ඩජ ජලාබුජ මව් කුසක සංසේසජ ඒ වගේම ඕපපාතිකව සත්වයා ලෝකේ පහළ වෙනවා. මේ පහළ වීම ඉපදීමද එතකොට අපි බලමු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යා තේසං තේසං සත්තානං ඒ ඒ සත්වයන්ගේ දැන් අපි මේ විදිහට ලෝකේ යම් තාක් ද සත්වයෝ අන්නේ ඒ ඒ සත්වයන්ගේ තම්හි තම්හි සත්තනිකායේ ඒ ඒ සත්වනිකායන්හි දැන් මිනිස් කියන සත්වනිකාය කොටසක් තිරිසංගත සත්වයෝ ඒ තිරිසංගත සත්වයෝ අතරෙත් විවිධ සත්ව කොට්ටාස මේ විදිහට ඒ ඒ සත්වනිකායන්හි ජාති ඔන්න ඉපදීම කියන අපි කියමුකෝ ඒ මව් කුසෙන් පහළ වීම කියලා ජාති ඉපදීම ඊළඟට පින්නතුනේ සංජාති හට ගැනීම කියලා කියන්නේ දැන් මේ ඉපදීම කියන එකත් හට ගැනීම කියන එකත් බුදුරජාන් වහන්සේ වචන දෙකකින් විස්තර කළා. ඉපදීම අපි ඔය සම්මුතියෙන් කල්පනා කරන මව් කුසකින් ඉපදීම. හට ගැනීම පිනතුනේ මේ මව් කුස තුල වුවත් මව් කුසින් බිහි වෙන විට වුවත් සිදුවන්නේ හට ගැනීමක් පහළවීමක්. එතකොට ඒ හට ගැනීම හේතුව සංජාති ඔක්කන්ති මව් කුස බැස ගැනීම ඊළඟ කාරණය බලන්න පින්නතුනි මේ ඉපදීම කියන්නේ කොයිතරම් සියුම්ද මව් කුසක බැස ගැනීම. එතකොට මේ හට ගැනීම වන බලන්න ජාති කියලා කියන්නේ මොකක්ද ඉපදීම කියලා ගත්තාම පොදුවේ ඒක තුල තියෙනවා හට ගැනීම මව් කුසක බැස ගැනීම කාන්ති ඊළඟට අබිනිබ්බන්ති මේ පහළවීම දුකට පහළවීමක් අබිනිබ්බන්ති. එතකොට පිනතුනේ මේ දුක කියන එක උපදින්නේ ඔක්කන්ති මව් කුස බැස ගැනීමත් සමගමයි. මේ හට ගැනීම ජාතිය ඇති වෙන්න දුකට පහළවීමක් තමයි මේ වෙන්නේ. ජාති කියලා කියන්නේ මොකක්ද හැම මොහොතකම ඉපදෙනවා මැරෙනවා කියලා කියන්නේ අපි එකට කියනවා වයස්ගත වෙනවා කියලා. නමුත් මේ වයස්ගත වීම සිද්ධ වෙන්නේ ඉපදීම මැරීම සමුදය වය අතරේ. ඒ සමුදය වය සිද්ධ වෙනකොට ඒක වෙමින් නම් මේ පහළවීම සිද්ධ වෙන්නේ මේ මව් කුස බැස ගැනීම සිද්ධ වෙන්නේ මේ හට ගැනීම සිද්ධ වෙන්නේ මේ ඉපදීම සිද්ධ වෙන්නේ එහෙනම් මේ කුමට පහළවීමක්ද අබිනිබ්බන්ති දුකට පහළවීම. ඔන්න පින්නතුනි දුක. ඉතින් අපි කියන ජාතිපි දුක්ඛා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ජාතිය දුකයි. ඇයි දුකක් වෙන්නේ දුකට පහළ වෙනවා දුකට පහළ වෙන්නේ මව් කුස බැස ගැනීමෙන් මව් කුස හට ගැනීමෙන් ඉපදෙනවා. ඊළඟට දැන් මව් කුස බැස ගැනීම නිසා හට ගැනීම දුකට හෝ දුකටමයි දුකට පහළ වීම නිසා ඒ දුකට පහළ වෙන්න හේතු සකස් වෙනවා. කන්දාරං පාතු බාවෝ ඔන්න එකක් සකස් වෙනවා. ස්කන්ධයන්ගේ පාතු බාවෝ පහළ වීම මේක ඉතාම සියුම් දුකට පහළ වීමක් නම් ඊට හේතු ඔන්න සකස් වෙනවා. කන්දානම් පාතු බාවෝ ස්කන්ධයන්ගේ පහළවීම සිද්ධ වෙනවා. මොනවද ස්කන්ධ?
රූප වේදනා සංඥා සංඛාර විඥාන බුදුරජාන් වහන්සේ දුක්ඛං අරිය සත්‍යං කතමාච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කියන තැනදී උන්වහන්සේ කැටි කරලා එකතු කරලා සාරාංශ කරලා කෙටියෙන්ම කියනවා නම් මහණෙනි දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේමයි එහෙනම් ඔන්න බලන්න දුකට පහළ වෙනවා කියලා කියන්නේ කන්දානම් පාතු බව අර භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් විස්තර කළා කෙටියෙන්ම විස්තර කරනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි එහෙනම් දැන් ඒක පහළ වෙනවා කන්දානම් පාතු බව ඔන්න දුකට පහළ වෙන විදිය දැන් මව් කුසක බැසගත්තට පස්සේ මේ ಜಾති ඉපදීම මුල් කරගෙන හට ගැනීම මව් කුසක පහළ වීම දුකට පහළ වීම වෙන්නේ කොහොමද කන්දහානම් පාතු භාවෝ ඔය කියන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ පහළ වීම පටන් ගන්නවා ඊට පස්සේ ස්කන්ධ පහළ වුණාට පස්සේ රූප යම් සියුම් අංශුවක් වෙන්න පුළුවන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ පහළ වීම සමග ඒ පහළ වුණු ස්කන්ධ තමයි වැඩෙන්න පටන් ගන්නෙ කොහොමද වැඩෙන්නේ වැඩෙනකොට පින්වතුනි ආයතනානම් පටිලාබෝ ඔන්න පින්වතුනි දැන් මොකද වෙන්නේ අර ස්කන්ධ යන්ගේ පහළ වීම නිසා දුකට පහළ වීම නිසා ආයතනානම් පටිලාබෝ දැන් ඔන්න ආයතන ප්‍රතිලාභය අපි කියමුකෝ මේක ලාභයක් කියලා ඇහැ කන නැහැය දිව ශරීරය මේ ඉන්ද්‍රිය ආයතනයන් චක්කු සෝත ගාන ජීවහා කාය මන කියන මේ ආයතන ෂඩ් ආයතන පහළ වෙනවා ප්‍රතිලාභයක් ලැබෙනවා දැන් බලන්න පින්වතුනි මෙතනදී කර්ම විපාකත් සකස් වෙනවා සමහර කෙනෙක් මව් කුස තුල දීම කර්මයේ විපාකයේ මේ ප්‍රතිලාභය ලබන්නේ අන්ධ හැක් ලැබෙනවා බිහිරි කනක් ලැබෙනවා මව් කුස දීම මේන ප්‍රතිලාභ එහෙනම් පින්වතුනි කර්මයේ කම්මං සත්‍යේ විභජති දැන් මේ විභජනයට අනුව මේ ආයතනයන්ගේ ප්‍රතිලාභ සිද්ධ වෙනවා සංසාරයේ කළ කුසල් අකුසල් අනුව දැන් මව් කුස තුල දීම මේ ප්‍රතිලාභය අපි කියමුකෝ මේක ලාභයක් කියලා මේ ආයතනයන්ගේ ඇත්තටම ඔබට දැන් ධර්මයේ ඇහෙනවා මේ ධර්මයේ ඇහෙන්නේ ඔබේ කන නැමැති ආයතනය හොඳට පහළ වීම නිසායි සද්ධර්මයේ ඇහෙන්න පුළුවන් එතකොට ඒකෙත් ධර්මතාවයක් තියෙනවා සද්ධර්මයේ ඇහෙන්නෙත් ඔබට පෙර කළපු කුසලයක විපාකයක් ලෙසිනුයි කුසල විපාකයක් ලෙසින් සිතට නිවීමක් සැනසීමක් සුවයක් සහනයක් ගලාගෙන එන්නේ ඔබ පෙර සංසාරයේ කරගන්නට යෙදිච්ච කුසලයක විපාකයක් ලෙසින් එහෙනම් පිනතුනි මව් කුස පහළ වීමේදීම මෙන්න මේ ප්‍රතිලාභයට හිමිකම් කියනවා ආයතනානම් පටිලාභෝ එහෙනම් අංග විකල වෙනවා මන්ද බුද්ධික වෙනවා මව් කුස තුලම මේ කතන්දරය සිද්ධ වෙලා බලන්න පිනතුනි කම්මං සත්තේ විභජති ජාතිය ආගම කුමක් වත් ඔබේ කර්ම පිළිබඳව ඔබේ ක්‍රියාවන් පිළිබඳව පෙරලා ඔබට විපාක සකස් කරන බව අවබෝධයෙන් සිටින්න ඔබ ඔබේ ජාති ආගම කුමක් වුවත් ඔබ කෙනෙකුට සිනහ වුණොත් ඔබට සිනහාවක් ලැබෙනවා බලන්න ස්වභාවයේ ධර්මතාවයේ ඔබ කෙනෙකුට රැවුවොත් ඔබටත් රවණ ඔබ කෙනෙකුට නොඑක් විදිහෙන් දෝෂාරෝපණය කළොත් ඔහු ප්‍රකට නොවුනත් ඔහුගේ හිතෙත් ඒ දෝෂාරෝපණය හට ගන්න එහෙනම් පින්නතුනේ හේතුඵල ධමයක් තියෙනවා. එහෙනම් යම් කෙනෙක් ඇහ අහිමි වෙලා උපදින්නේ, කන අහිමි වෙලා උපදින්නේ, නැහැයට ගඳ සුවඳ නොදැනී උපදින්නේ, දිවට රසය නොදැනී උපදින්නේ, ශරීරයට පහස නොදැනී උපදින්නේ, මනසට හොඳවත් නරකවත් ගමන් නොකරන මන්දබුද්ධික ස්වභාවයෙන් උපදින්නේ මෙන්න මේ ප්‍රතිලාභය මව් කුස තුල දීම තමයි සකස් වෙන්නේ. ආයතනානම් පටිලාභෝ ආයතන ප්‍රතිලාභය දැන් බලන්න ස්කන්ධයන්ගේ පහළවීමත් එක්ක මේවා සියුම්ව හටගන්න කර්මයට අනුව
කර්මානුරූපව. කොට ජාති ආගම් කුල මල ભેදයක් නැහැ. අන්දාය ගොළු අය බහිරි අය මොන ජාතියෙත් ඉන්නවා. මොන ආගම අදහන අය ළඟත් ඉන්නවා. එහෙනම් පිටතින් මේක ධර්මතාවයක්. මේ ධම්මානුපස්සනාවේදී බාකිතුන් වහන්සේ බලන්න මේක කාටවත් කොයි විදිහෙන් කුමන ජාතියකට එහෙම මේ තැනකට දාගත් එකක් නෙවෙයි. මේක මේ ලෝකේ පවතින ස්වභාවයයි. මේක දැනගන්න. මේක දැනගත්තට පස්සේ අපි දන්නේම නැතුව අපි නිවරදි වෙනවා. අපි නිර්වාණගාමි ප්‍රතිපදාවට එළඹෙන්නට පුළුවන් මාවත සකස් වෙනවා. නිවෙනවා. එහෙනම් ආයතන ප්‍රතිලාභය. ඔන්න බලන්න පිනතුනි ආයතනයන්ගේ ප්‍රතිලාභය සකස් වෙනවා. එහෙනම් කන්දානම් පාතු බාවෝ ස්කන්ධයන්ගේ පහළවීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ පහළවීමත් එක්ක ආයතන ප්‍රතිලාභය කම්මං සත්‍යේ කර්මයට අනුව සත්වයා බෙදිලා වෙන් වෙලා ඇහෙනකන් නොපෙනෙන ඇස් පෙනෙන ඇස් ওই විදිහට ප්‍රිය රූප අප්‍රිය රූප විකාර රූප හැටියට මේව පහළ වෙනවා මොකක් හෝ ඒක පෙනෙන්නේ නැති එකත් ලාභයක් ලාභයක් කියලා කියන්නේ ප්‍රතිලාභයක් කර්මයක විපාකයක් තමන් උපයා ගත්ත දෙයක් අර කියන්නේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්‍යාණකාරීච කල්‍යාණං පාපකාරීච පාපකං බලන්න පිනතුනි ජාතිය කුමක් වුවත් වපුරන දේ කුමක් වුවත් වපුරන දේට අනුවනේ ප්‍රතිඵලය එහෙනම් පිනතුනි යම් බීජයක්ද වපුරන්නේ ඉන්ද්‍රිය ධර්මයන් මුල් කරගෙන දැන් ඔබ මේ ජීවිතේ ඊට අනුරූපී කර්ම විපාක ටික ප්‍රතිලාභ ටික අපට සකස් වෙනවා ඔබ පින් කරනකොට ගුණධර්ම වඩනකොට නොඑක් විදිහේ කුසල් වඩනකොට ඒවකි ප්‍රතිලාභයක් ගොඩ නැගෙනවා සරලම උදාහරණේ ඔබ සිනහ වුණොත් ඔබට සිනහාවක් ලැබෙනවා වගේ ඒක ඔබට පේන උදාහරණේනේ ඒ වගේ ඔබ මේ ලෝකයෙන් ආදරය ගෞරවය ලබන්න නම් ඔබ කොන්දේසි විරහිතව හැම දෙයකටම ආදරය ගෞරවය දෙන්නට ඕන ඔබේ වචනයෙන් මම මේ සිහිපත් කළේ ආදරය ලබන්න ආදරය කරන්න ඕන කොන්දේසි විරහිතව ඔබ ඉන්න තැනට ආදරය කරනවා අපි මේ ආදරය කියන වචනේ විවිධ පැතිවලට අපිට හිතන්න පුළුවන් නමුත් පිනතුනේ මෙතනදී කතා කරන්නේ ඔබ නිදාගන්න නිදි අහනට ඔබ නැගිටලා ඔබේ කටයුතු වලට බුද්ධ වන්දනාවට සාමාන්‍ය ජීවිතේ හැම කටයුත්තක්ම ප්‍රියශීලීව සිහියෙන් කරනවා නම් ඔබ ගන්න පරිහරණය කරන බඩුමුට්ටු ඒවා සිහියෙන් පරිහරණය කරනවා නම් ඒක තමයි ලෝකයට ආදරය කිරීම. ඒ විදිහින් ඔබ ආදරය කරනකොට කොන්දේසි විරහිතව ඔබටද ගෞරවය ආදරය රැකවරණය සැලසෙන්න පටන් ගන්නවා. ඒක කවුරුවත් කරන වැඩක් නෙවෙයි. ඒක ලෝකයේ ධර්මතාවයයි. එහෙමනම් පිනතුනේ බලන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ආයතනයන්ගේ යහපත් ප්‍රතිලාභයක් ඔබට ලැබුණා වගේ ඔබට ඇහෙන කන ලැබිලා තියෙනවා පෙර කුසලයක විපාකයක් ලෙසට. එහෙනම් හොඳ නරක දෙකම අපේ ඇහැට පෙනෙනවා. හොඳ නරක දෙකම අපේ කනට ඇහෙනවා. එහෙනම් මේ ලෝකයේ මේ හොඳ නරක දෙකම පවතිනවා. ඒවට ඔබ ප්‍රතිචාර දක්වන. ප්‍රතිචාර දක්වන විදිහට ඔබට ඵලයක් සකස් වෙනවා. අන්න ඒ ඵලය ලාභයක් හැටියට මව් කුස තුල දීම ආයතනානම් පටිලාභ ආයතන ප්‍රතිලාභයේ ඇති වෙනවා දැන් පින්නතුනේ බලන්න ආයතන පහළ වෙලා අයං උච්චති භික්කවේ ජාති මහණෙනි මම ජාතිය කියලා කියන්නේ මෙයයි මහණෙනි ජාතිය එතකොට ඔන්න බලන්න ජාති දුක දැන් මව් කුසින් බිහි වෙන්නටත් කලින් කර්මානුරූපව මව් කුස තුල දීම මේ කර්ම ස්වභාවයට අනුරූපීව ජාතියක් ආගමක් කුලය මලය ඔව මේ පස්සේ ආපු සම්මුති ලෝකේ හදාගත්ti ජාතිනේ අපි හැබැයි පිනතුනි මෙන්න මේ ජාතිය මේ දුකෙහි පහළ වීමේ ස්වභාවය නුවණින් විමසනකොට තේරුම් ගන්නකොට අපට පුළුවන්කම ලැබෙනවා ජාතිය කියන්නේ දුකක් වෙනස් කරන්න බෑ මව් කුසක පහළ වුණත්
ඒ මව් කුස තිරිසංගත ලෝකයට වෙන්න අයිති වෙන්න පුළුවන් මනුෂ්‍ය ලෝකයට අයිති වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් ඕපපාතිකව පහළ වෙන දිව්‍ය තලයක් බ්‍රහ්ම තලයක් වෙන්න පුළුවන් කොහේ පහළ වුණත් කන්දානම් පාතු බාවෝ ස්කන්ධයේ පහළ වීම කියන තැනම පින්නතුනි ආයතන ප්‍රතිලාභය ලැබෙනවා එහෙනම් මේ ලෝකයේ අපි සම්මුතියෙන් පෙර සංසාරයේ කුසල විපාකවලට අනුව ලැබපු ජීවිත විනාශයට පත් කරගන්න අවස්ථාවන් ඕන තරම් අපි දකිනවා පෙර සංසාරයේ කුසල විපාකයට අනුව පහළ වීමක් වුණා ඉපදීමක් හට ගැනීමක් මව් කුස බැස ගැනීමක් දුකට පහළ වීමක් වුණා මෙසේ පහළ වෙච්ච සත්වයා ඒ පෙර කුසලය මත පිහිටලා නැවත දුගති ගාමී වෙන්න වැඩ කරගන්නවා පෙර කුසලය මත පිහිටලා ඒ කිව්වේ හොඳට පෙනෙන ඇහැ යොදන්නෙම නරක වැඩට හොඳට ඇහෙන කන යොදන්නෙම නරක දේවල් අහන්න දැන් බලන්න කුසලයට පහළ වෙච්ච බැසගත්ත හටගත්ත මේ ආයතන මුල් කරගෙන සත්වය දුකට භාජනය වෙනවා තව කෙනෙක් මෙහෙම ලැබුව මේ ස්කන්ධ නිසා ආයතනයන්ගේ හට ගැනීමෙන් ඒ ආයතන ප්‍රයෝජනයටගෙන සදහම් ශ්‍රවණය කරනවා ලෝකයේ ඇත්ත තත්ත්වය තේරුම් ගන්නවා සිත නිවන විදිහට ඒ ආයතන මෙහෙව ගන්නවා එහෙම පාලනය කිරීම නිසා සත්වයා දුකින් මිදීම කියන මාවතට එළඹෙනවා මේ දුක පැහැදිලිව පිරිසිදුව දකින්න විට හරියට පිනතුනි කැඩපතකින් මුහුණ බලනකොට ඒ කැඩපත හරහා කැඩපත නිසා ඔබට ඔබේ මුහුණේ තියෙන ලප කැලල් පේනවා ඒව දැක්කම ඔබ ඒවට පිළියම් කරනවා ප්‍රතිකාර කරනවා පිරිසිදු කරනවා අන්න ඒ වගේ ධර්මයේ නැමැති කැඩපත තුලින් ඔබව දැක්කොත් ඔබේ සංසාර ලප කැලල් පේනවා ඒ සංසාර ලප කැලල් තමයි පින්නතුනේ අපි මේ ජීවිතමය වශයෙන් ඔන්න දුකටපත් වෙනවා අනේ මට මගේ දරුවන් ළඟ ඉන්න නෑනේ අනේ මට මගේ මව්පියෝ ළඟ ඉන්න නෑනේ අනේ මට මගේ ස්වාමියා ස්වාමිදියනිය ළඟ එකට ඉන්න නෑනේ අනේ මට මගේ රටට වෙලා නිදහසේ ඉන්න නෑනේ ඔන්න ඔය විදිහට ඔය සමහරක් මම සිහිපත් කළේ ඔය විදිහට පිනතුනි පුංචි දේ පටන් චූටි දරුවෙක්ගේ ගත්තාම ඒ දරුවා සෙල්ලම් බඩුවලට දක්වන මේ ඇලීම කැමැත්ත තමන් කැමති පරිදි නොපවතින විට දුකටපත් වෙනවා අන්න ඒ දුකටපත් වීමට දක්වන ප්‍රතිචාර මුල් කරගෙන තමයි පිනතුනි මේ ආයතනයන්ගේ පහළ වීමට හේතු සකස් කරගන්නේ බීජ සකස් කරගන්නේ ඒව තමයි අපි වපුරන්නේ එහෙනම් මේ ලෝකයේ සත්වයන් අතර මිනිස්සෙක් වෙලා උපතක් ලැබුවත් ඒ මිනිස්ස උපත තුල පින්නතුනේ කොයි තරම් අඩුපාඩුකම් තියෙනවද උපතින් මේ කාටවත් උපහාසයකට අපහාසයකට නිඳාව පිණිස නෙවෙයි මේ වචන ටික මිනිස්සෙක් වෙලා උපදිනවා ඇස් දෙක මහිමි මිනිස්සෙක් වෙලා උපදිනවා කන් දෙක මහිමි මිනිස්සෙක් වෙලා උපදිනවා උපන් දවසේ ඉඳලා මරණයට පත් වෙන තෙක් මේ ලෝකේ ගඳ සුවඳ පිළිබඳව සංකල්පයක් අදහසක් ඇති කරගන්න බෑ. මිනිස්සෙක් වෙලා උපදිනවා. මේ ලෝකේ උපන් දවසේ ඉඳලා මරණය දක්වා තිත්ත රසල කිය ඇඹුල් රස පැණි රස නී රස මොනවත් අඳුරන්නේ නෑ. බඩගින නිසා මොනවා හරි කනවා. මිනිස්සෙක් වෙලා උපදිනවා. ස්පර්ශය තේරෙන්නේ නෑ. මේ ලොකුම ඉන්ද්‍රිය මේ හැම දැනෙන මේ ස්වභාවය දැන් ඔබට කූඹියෙක් ඔබේ ශාරීරික ගමන් කරනකොට දැනෙනවා අන්නේ දැනීම ඉන්ද්‍රිය මැරිලා උපදිනවා ඒ වගේම මනසට හොඳවත් නරකවත් යන්නේ නැහැ ඔහේ පවතිනවා හරියට පිනතුණි රෝගයක් හටගත්තා වගේ කිසිවක් මතක නැහැ හොඳවත් නරකවත් අන්නේ වගේ උපතක් හදනවා දැන් මේ කාරණා ටික සිහිපත් කළේ කවුරුවත් පහත් කොට සලකන්නේ නෙවෙයි එහි ධර්මතාවය දකින්න අනේ මට මෙහෙම වුණා නේද කියලා හිතන්න නැතුව එහෙම වෙන්න හේතුව දැනගන්න ඔබට ඕන තරම් උදාහරණ තියෙනවා ඒ තියෙන උදාහරණ එක්ක ලෝකය බලන්න ඒ තියෙන උදාහරණ සමග බඹයක් පමණ වූ ඔබේ
සිරුර දෙසම ලෝකයේ දෙසම බලන්න. එහෙනම් පින්නතුනි මේ සත්ත්ව ලෝකයේ මේ ස්වභාව ධර්මය කාටවත් ජාති කුල මල වශයෙන් බෙදාගත් එකක් නෙවෙයි මේක ස්වභාව ධමයයි ධර්මතාවයයි ලෝව පවතින ස්වરૂපයයි රටාවයි රිද්මයයි එහෙනම් මෙන්න මේ ස්වરૂපය මේ රටාව සකස් වෙන්නේ කොහමද මේ ජාතිය කියන එක මේ විදිහෙන් පහළ වෙන්නේ කොහමද කියන කාරණය පිළිබඳව සතිමත් වෙන විට ඔබ ඇහ අහිමි වෙන කාරණාවන් මේ ජීවිතේ කරන්නේ නැහැ බලන්න පිනතුනි අපේ ශාසනයේ හිටියා චක්කුපාල මහරහතන් වහන්සේ පෙර එක් භවයක මේ මහරහතන් වහන්සේ අක්සි වෛද්‍යවරේ අක්සි වෛද්‍යවරයෙක් වෙච්ච මේ වෛද්‍යවරයා දිනක් තමන් ළඟට පැමිණි ස්ත්‍රියකට ඇස් දෙක අහිමි නිසා ඇස් සුව කිරීමේ හැකියාව ඇති මේ වෛද්‍යවරයා ඇයගේ ඇස් දෙක සුවපත් කළා හරිම සියුම් කර්මය හිතන්න බෑ විෂය වෙන්නෙත් නෑ කම්ම විෂය අචින්ත්‍යයි හිතලා නිම කරන්නත් බෑ මේ වෛද්‍යවරයා ඇස් දෙක සුව කළා දැන් මේ ස්ත්‍රීට හොඳට පේනවා ඔන්න දැන් බලන්න පින්නතුරි කර්ම වපුරන විදිහ මේ ස්ත්‍රිය කල්පනා කළා වෛද්‍යවරයා රවටන්නට ඕන ඔහුට ගෙවන්නට තියෙන මුදල් නොගෙවා හරින්නට මට තව මැස් පෙනෙන්නේ නැහැ ඔන්න ඇය කරන වංචාව ඇය වපුරන විදිය එතකොට ඇය වෛද්‍යවරයාව වංචා කරන හැබැයි වෛද්‍යවරයා අක්සි වෛද්‍යවරයා දන්නවා ඇය කරන්නේ බොරුවක් කියලා වෛද්‍යවරයා මොකද කළේ හොඳයි එහෙනම් ඉන්න කියලා ඇස් දෙක හොඳටම සුව වෙන්නට ඕන අවසන් බෙහෙතත් එහෙනම් දාන්නම් කියලා ඇස් දෙක අන්ධ වෙන බෙහෙතක් දැම්මා තමම්ම සුව කළ තමම්ම ප්‍රතිකාර කරලා පෙනීම සකස් කරපු ඇස් දෙක තමා විසින්ම අර ස්ත්‍රියගේ වංචාකාරී ක්‍රියාවලියට ප්‍රතිචාර වශයෙන් ඒ ඇස් දෙක නැති කළා පෙනෙන ඇස් දෙක නැති කළා දැන් තමන් සුව කළේ තමන්ගේ බෙහෙත් වලින් සනීපුනේ ඒවා වෙනයි ඒ කර්මය ඒවා ඒ කතන්දරයේ තමන්ට ගොඩ නැගිලා ඉවරයි හැබැයි මේ ලෝකෙට ආйти දේ ඔහු විනාශ කළා වෛද්‍යවරයා විනාශ කළා දැන් බලන්න පිනතුනි මේ කාරණය දිහා නුවණින් විමසලා බලන්න උන්වහන්සේ අපේ ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේ චක්කුපාල මහරහතන් වහන්සේ කියලා ප්‍රකට වුණේ උන්වහන්සේ උන්වහන්සේට සිතුවිලි පහළ වෙනවා එක් වස් කාලයක මේ වස් තෙම සවසන් වෙන්නට පෙර මම උතුම් වූ රහත් ඵලය ලබනවා එනිසා මම නොනිදා හැම රාත්‍රියක්ම මේ වස් තෙමසේ ගත කරනවා. ඇයි මෙහෙම සිතුවිල්ලක් විඥානයක් පාතු බවෝ පහළ වුණේ? කර්මයේ විපාක දෙන්න ස්වභාව සකස් කරනවා. ඒ නිසා පින්නතුනි කර්මයෙන් නම් ගැලවෙන්න බෑ. එහෙම භාවනා කරගෙන යන මේ චක්කුපාල සාමින් වහන්සේ මාසයක් දෙකක් ගත වෙනකොට ඇස් වලින් කඳුළු ගලන්න පටන් ගත්තා වේදනා හට ගන්න පටන් ගත්තා නුයික් වෛද්‍යවරු ඇවිල්ලා ප්‍රතිකාර කරන්න ඉල්ලීම් කළා හැබැයි උන්වහන්සේගේ අදිෂ්ඨානය තමයි මම සයනය කරන්නේ නැහැ මම සතර ඉරියව්වෙන් හාන්සි වෙලා ඉන්න එක නිදා ගන්න එක කරන්නේ නැහැ ඇවිදිනවා හිටගෙන ඉන්නවා වාඩි වෙලා ඉන්නවා හැබැයි සැතපෙන්නේ නැහැ ඒක අදිෂ්ඨානයක් ඒක කඩන්නේ නැහැ එතනට අනුරූපීව කුසල් වැඩෙනවා හැබැයි අර සකස් වෙලා එන්නේ කර්මයේ විපාකය වස් දෙමස නිම වෙනවා කිසිදු වෛද්‍යවරයෙක් කී දේ ඇහුවේ නැහැ ඇස් දෙක අහිමි වෙනවා උතුම් රහත් ඵලයක් ලැබෙනවා කම්මං සත්‍ය විභජති භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි කර්ම විෂය හිතා ගන්න බෑ තේරුම් ගන්න බෑ වටහා ගන්න බෑ අපි සියුම්ම හිතන කාරණාවන් අපේ ජීවිතයත් එක්ක බැඳෙන විදිය බලන්න අන්න ඔය ධම්මානුපස්සී ඔය ඇහ ඔන්න ඔය ඇහෙන්ම ඔබට දහස සතිමත්ව සතිමා අවදියෙන් සිටින්න පුළුවන් වුණොත් ඔය ඇහෙන්ම අවදියෙන් සිටින්නට ඔබට පුළුවන් වුණොත් අන්න පින්නතුනි ඔබ ධර්මයේ දැක්කා වෙනවා එසේ අවදියෙන් සිටින කෙනෙක් අරස්ත්‍රිය ඇය කරන අකුසලයේ ඇය අරගෙන යාවි
මම ඊට ප්‍රතිචාර දක්වලා මගේ ඇස් දෙක මම අහිම කරගන්න ඕනේ නැහැ සංසාරේ මේ මව් කුස ඉපදීම තුලම ජාති දුක හටගන්නේ එහෙමයි පිනතුනි එවිට ඒ දුකට හේතු සකස් වෙනවා ඒ මව් පියන් අපි කියමුකෝ යම් දරුවෙක් ලැබෙනවා අංග විකලත්වයෙන් ඒ දරුව ලැබෙන්නට ඒ මව් පියන්ට හේතු තියෙනවා හේතු සොයාගෙන ගියොත් පෙර සංසාරයේ කර්මයේ විපාක ළඟින් ඔබත් ඉඳලා තියෙනවා ඔබත් ඒ වෙනුවෙන් අතහිත දීලා තියෙනවා දැන් ඔබට අනුරූපීව කර්මයේ සකස් වෙනවා කර්මයේ කලකනාට අනුරූපීව කර්මයේ සකස් වෙනවා ආයි කිසිම ભેදයක් නැහැ වතුර ටිකක් පින්නතුනි පත්‍රයකට දැම්මහම ඒ පත්‍රය සිසාරා ගමන් කරනවා වගේ කර්මයක් පින්නතුනි ඒ ඒ සත්ත්ව ලෝකයේ තුල සාධාරණව කිසිඳු අසාධාරණයකින් තොරව සමව ගලාගෙන යනවා ගැළපෙන විදිහට වතුර වාජිනී හැලුණු රටාවට හැලිච්ච විදිහට දියපාර හැමත් ඇතිනම් වතුර වැටුනේ පත්‍රේ ඉරක් වශයෙන් නම් ඒ විදිහට එකපාරම මැදට නම් ඒ විදිහට බින්දු බින්දු නම් ඒ විදිහට පින්නතුනේ කර්මයක් අන්න ඒ වගේ එහෙනම් මෙන්න මේ කර්මානුරූපව තමයි පින්නතුනේ ජාති දුක ඇති වෙන්නේ ජාති පිදුක්ඛා මේ දොළොස් ආකාරයකින් දුක්ඛාර්ය සත්‍යයේදී විස්තර කරන මේ දුක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ මේ කාරණා ටික නුවණින් ප්‍රඥාවෙන් විමසලා බලන්න පින්නතුනේ ඒ නිසා සංසාරයේ පුරා අපි රැස් කරපු කර්මවල විපාක අනන්තය ප්‍රමාණයි ඒ නිසා කුසල විපාක ස්මතු කරගන්න දැන් පෙර සංසාරයේ කරපු කුසල විපාක ඔබට ස්මතු කරගන්න ඕන නම් මේ ජීවිතෙත් ඔබ ඊට අනුරූපී කුසල්ම වඩන්නට ඕන පින්නතුනි ලෝකයේ ධර්මතාවයක් තියෙනවා සමාන දේවල් තමයි සමාන දේවල් වලට එකතු වෙන්නේ එහෙනම් ඔබේ පෙර සංසාරයේ කුසල් මේ ජීවිතයට එකතු වෙන්න නම් මේ ජීවිතෙත් ඔබ කුසලකාමී ජීවිතයක් ගත කරන්න ඕන ඊට අනුරූපී ඒවා පෙර සංසාරයෙන් ඔබට සපෝට් කරනවා උදව් කරනවා උපකාර වෙනවා ඇයි ඒක ලෝකේ ධර්මතාවයක් ලෝකේ සාමාන්‍ය සිරිත ගන්න බලන්න රස්තියාදුකාරයෝ රස්තියාදුකාරයන්ට එකතු වෙනවා ඒක ලෝකේ ධර්මතාවයක් ඒක භාෂාවක් කතා කරන අය ඒක භාෂාවක් කතා කරන අය හැමගෙ එකතු වෙනවා ඒක ලෝකේ ස්වභාවය අන්න ඒ වගේ කාන්දන් දෙකක් එකට ලං කළාම එකට සම්බන්ධ වෙනවා වගේ පෙර සංසාරයේ කුසල් ඔබට අවදි කරගන්න ඕන නම් ඔබ මේ ජීවිතේ කුසල් කරන්න පින් කරගන්න හැකි විදිහට පින් කරගන්න ඔබේ ඇහෙන් ඔබට පින් කරගන්න පුළුවන් ඔබේ කනෙන් ඔබට පින් කරගන්න පුළුවන් ඔබේ නැහයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් මේ ආයතනයන්ගේ පහළ වීමෙන් ඔබ ප්‍රයෝජන ගන්න දුකක තමයි පහළ වෙලා තියෙන්නේ හැබැයි මේ දුක තවත් දුකකටපත් නොකර මේ වැටහෙන අවබෝධ වෙන දැනෙන තේරෙන හැඟෙන අවබෝධයක් ලැබෙන මේ වෙලාවේ එක ක්ෂණයක්වත් අත් නොහැර කුසල් විපාක ඇති වෙන විදිහට කටයුතු කරන්න ඔබ සතුටින් හිටියොත් ඔබ පෙර සංසාරයේ සතුටින් කරපු කුසල් වල විපාක පිනතුනි හුලඟ වගේ හුලඟ කොහේ උපදිනවද කියලා ඔබ දන්නේ නැහැ කොහේ ඉපදුනත් පිනතුනි සුලඟ හමනකොට සිරුරට සුලං වදිනකොට සිසිල දැනෙනවා අන්න ඒ වගේ මේ ජීවිතයේ ඔබ සිසිල් කර්ම වැඩි වැඩියෙන් කරනකොට පෙර සංසාරයෙන් අපි කියන්නේ පෙර පින පෑදෙනවා කියලා පෙර සංසාරයෙන් ඔබට සමාන විකතු වෙන්නේ ඊට අනුරූපී කුසලයක් ඔබ මේ ජීවිතයේ අකුසල් කරනවා එක කරන වෙලාවට හරි මිහිරි හැබැයි පිනතු විපාක ආරම්භ වෙනකොට හිතට සහනයෙන් අහිමි වෙලා මහා දුකකටපත් වෙනවා අර තියෙන කරන කලට පව මීරිය මේසේ විදින කලට දුක් දැඩි වේ ගිනිසේ කරනකොට ඒක ප්‍රියයි වගේ මනාපයි හරි වගේ පේනවා හැබැයි පිනතුනි කර්මයෙන් නම් ගැලවීමක් නැහැ කර්මය අපි හැමෝටම පොදුයි ජාති ભેද නැහැ ආගම් ભેද නැහැ කුල ભેද නැහැ උස් පහත් ભેද නැහැ ගිහි පැවිදි ભેද නැහැ හැමෝටම පොදුයි වතුර වැටෙන විදිහටයි පත්‍රේ ගලාගෙන යන්නේ ඒ නිසා පින්නතුනි හොඳට මේ ජාති දුක තේරුම් ගන්න ජාති දුක කියලා කියන්නේ එතකොට ඉපදීම කියන එකම නෙවෙයි හට ගැනීම කියන එකම නෙවෙයි මව් කුස බැස ගැනීමම නෙවෙයි දුකට පහළ වීම ආයතන නැතිනම් ස්කන්ධයන්ගේ පහළ වීම ආයතනයන්ගේ ප්‍රතිලාභය
මේ තුල පින තුනේ දුකමයි උපදින්නේ හැබැයි මේ උපදින දුක තේරුම් ගත්තාම අයං උච්චති බික්කවේ ජාති මේ ජාති දුක සකස් වෙන්නේ මෙහෙමයි මේක මව් කුස තිතක් හැටියට කලලයක් හැටියට සකස් වෙන මෙතනදීම මේක සකස් වෙලා නැවතු උපතක් කරා ගමන් කරන කියලා කියන්නේම චුතිසිතේ සමගම ප්‍රතිසන්දිසිතත් පහළ වෙනවා ආපෝ උපතක් හැදෙනවා අර කරපු කර්ම විපාක වලට අනුව එහෙනම් පිනුතුනි මෙලෙසින් නොනැවති දිගින් දිගට ගලාගෙන යන මෙන්න මේ ජාති දුක ගඟක් වගේ නොනැවති භවයෙන් භවයට ඒ වගේම ජාති දුක හට ගන්නවා ඒක මව කුසේ පහළ වීමම නෙවෙයි එතරින් පස්සේ දිගින් දිගට අපි කිමුකු නොයහැසෙන කනක් ලැබීම නිසා හැම මොහොතකම උපදින දුක බලන්න ඒ ජාති දුක අන්න ඒ විදිහට නුවණින් ප්‍රඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මේ කතමාච බික්කවේ ජාති කුමක්ද මහණනි මේ ජාති කියලා කියන්නේ කුමන සත්ව ලෝකයකටයි තුනත් ජාතේ සංතේ සංසත්තානා ඒ ඒ සත්වයන්ගේ තම්මි තම්මි සත්තනිකායේ කුමන හෝ ඒ ඒ සත්ව නිකායන්හි ඒ ඒ සත්ව නිකායේ ඉපදීම කැඩිවිලෙක් වෙලා ඉපදෙන්න පුළුවන් තිරිසංගත සත්වයක් වෙලා උපදින්න පුළුවන් බලන්න පින්නතුනි කර්ම විෂය කොච්චර මහ බරපතල එකක්ද කියලා සත්ව ලෝකයේ සත්වයක් වෙලා පහළ වෙනවා ඒ පහළ වෙන සත්වයා කොයි තරම් දුක් වේදනාවන් වලට පත් වෙලා මැරෙනවද අපිත් ඔහොමම ඉපදිලා තියෙනවා ඒ නිසා මේ ජාතිය පින්නතුනි මේක හරියට ගඟක් වගේ ගලාගෙන යන මේ සංසාරයෙන් එතර වන්නට නම් මෙන්න මේ ධර්මානුකූල අවබෝධය හොඳට ඇති කරගatti කෙනකොට සිහි නුවණ පිහිටවාගෙන මේ ලෝකයේ තුල යථාව භෝධයට එන්නට පුළුවන් එනිසා ජාති දුක කියන එක හොඳට තේරුම් ගන්න. ඔන්න පින්නතුනේ අපි අර 12න් එකක් තමයි අද ඔය සාකච්ඡා කළේ. කතමාච බික්කවේ දුක්ඛං අරිය සත්‍යං මොකක්ද මහණේ දුක්ඛාරේ සත්‍ය කියන්නේ? 12 ආකාර දුකක් කිව්වා. කෙටියෙන්ම කිව්වොත් පංච උපාදානස්කන්ධයයි දුක කියලා කිව්වා. එයින් අපි ජාති දුක කියන එකයි අද මේ ටිකක් සාකච්ඡා කළේ වැඩිපුර. එහෙනම් මේ තුලින් ඔබේ ධර්මඥානය හොඳට දියුණු කරගෙන, පුහුණු කරගෙන, පුරුදු කරගෙන කටයුතු කරන්න ඊළඟ සතියේදී අපි ජරා දුක පිළිබඳවත් මේ විදිහට සාකච්ඡා කරනවා. එහෙමනම් පිනොතුනි මේ 12 ආකාරයේ දුක් පිළිබඳව අපි සරලව කෙටියෙන් පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් උපරිමයෙන් වටහා ගන්නට උත්සාහ කරමු. ඒ අවබෝධය තුලම ඔබ යහපතෙහි පිහිටාවේ, ගුණයෙහි පිහිටාවේ, කුසලයෙහි පිහිටාවේ, ඔබට තේරන අයුරින් ඔබ පින්දහම්වල යෙදේවි, හැකි අයුරින් ඔබේ ආයතනයන් ඔබ පාලනය කරගනීවි. ඊට අනුරූපී ජාතිය ඒ මොහොතේම ඔබ කරපු ඔබේ මුයින් පිටවෙච්ච වචනයට අනුව ඔබ ඒ වෙලාවෙම සංසාරයක් අදා ගන්නවා. ඒ නිසා සංසාරය කියලා එක පින්නතුනි ඔය ආයතන හය හරහා මේ මොහොතේ පටන්ම අපි අදා ගන්නවා. ඒ හදා ගන්න සංසාරය මහ දුක් සහිත සංසාරයක් කරගන්න නැතුව මේ උතුම් බුද්ධෝත්පාද කාලයේ වේගෙන් ගෙවිලා යනවා. මේ සම්බුදු සසුන තුළ පුළුවන් තරම් ගුණ ධර්ම දියුණු කරන්න, වටිනාකම් දියුණු කරන්න, බෝධිපාක්ෂික ධර්ම වඩන්න, පාරමී ධර්ම පුරන්න. ආයෙ පින්නතුනි කවදා කොතන කොහේ මුණ ගැහෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ලැබූ උතුම් මනුස්ස ජීවිතයේ තුලම මේ ක්ෂණය තුලදීම කුසල් සිත පවත්වාගෙන ප්‍රඥාව නැමැති ඇහිං ලෝකයේ දෙස බලා සිහි නුවණ පිහිටුවා උතුම් වූ නිර්වාණ අවබෝධයට මේ උතුම් ධර්මතාවයේ දකින්නට ධම්මානුපස්සී ධම්මේසු ධම්මානුපස්සී මේ ධර්මතාවයේ නුවණින් දැක සැනසිල්ල කරාම සිත් මෙහෙවන්නට මේ සිත නිවන බුදුබණ ඔස්සේ සද්ධර්ම ශ්‍රාවක වෙන ඔබට ප්‍රඥායස පහළ වේවායි ආශිර්වාද කරමින් අපි මේ දිනවල විශේෂයෙන් මේ උතුම් සද්ධර්මයේ ආශ්චර්ය මේ සද්ධර්මයේ මහා සැනසිල්ල අප්‍රමාණයි ඒ උතුම් සද්ධර්මයේ වෙනුවෙන් පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම වෙනුවෙන් ධම්මචේතිය ඉදි කරමින් පවතිනවා ධම්මචේතිය කියලා කියන්නේම මේ උතුම් 84000ක්
භාග්‍යතුන් වහන්සේ පෙන්වූ උතුම් ධර්මස්කන්ධය වෙනුවෙන් ඉදිවෙන චේතියයි. ඒ උතුම් සද්ධර්මය සිහිගන්වන ධම්මචේතිය වෙනුවෙන් ඔබටත් සදහැති දායකත්වයේගෙන කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා ඔබට සිත පහළ වෙන්නේ නම් 0.7415.89.39 අංකයේ ඔස්සේ 0.7415.89.39 අංකයේ ඔස්සේ අපව විමසීමෙන් ඔබට ඒ උතුම් මා හැඟි කුසලය සමගින් මේ උතුම් ශ්‍රී සද්ධර්මයට කරන උතුම් පූජාවක් ලෙසින් ඔබටත් එක් විය හැකි බව මෙත් සිතින් සිහිපත් කරන්නේ කල්යාණ මිත්‍රත්වයෙන්. ඔබටත් ඒ උතුම් කුසලය සමග යාවී පිං සිතුවිලි පහළ කරගෙන මේ උතුම් ශ්‍රී සද්ධර්මයට ඔබටත් පුද පූජාවන් පවත්වන්නට ගෞරවාදරය දක්වන්නට ඔබේ ආධ්‍යාත්මික ශක්තිය පළ කරන්නට අවස්ථාවක් ලෙසයි ඒ උතුම් සිතුවිල්ලත් සමගින් ඔබ හැමත මේ උතුම් සිත නිවන බුදු බණ ඔස්සේ සද්ධර්ම ශ්‍රාවක වෙමින් රැස් කරන මේ මා හැඟි කුසල් සංසාර විමුක්තියට නිවනටම අරමුණක් වේවා, සැනසිල්ල වේවා, සංසාර විමුක්තියට ධර්මාවබෝධයේම සැලසේවායි අදිෂ්ඨාන තබන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සද්ධර්ම ශ්‍රාවක වුණු ඔබට අංසු මාත්‍රයකින් හෝ නිවන් දොරගුළු විවරයට මේ කුසලයේද මේ උතුම් දේශනාවද උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. සදහවතුනි, අද දවසේ මෙම සුමధుර ධර්මානුශාසනාව සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කොට වදාලේ අතුරුගිරිය අභයවීර ධර්මායතනය සහ රිදිමාලියද්ද පුරාණ විහාරය යන උභය විහාරාධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොළඹ දිස්ත්‍රික් පාලි ගුරු උපදේශක කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0.7 0.6 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.